Dinesh Priyant, Aibowan, Aibowan. Aibowan. Aibowan, වාසනාවක් අපිට මං හිතන්නේ මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබීම මං හිතන්නේ අද දවසත් ඉතාම කාර්ය බහුලයි ඔබතුමාට. ඊයේ දවසත් බොහොම කාර්ය බහුල තත්ත්වයක තිබුණේ. ඊයේ දවස් අපි සම්බන්ධ කරගන්න සෑහෙන මහන්සියක් ගත්තා. අපිට බැරි වුණා. උනට ඔන්න අද දවසේ අපිට ඉඩ ලබා දුන්නා. මේ විදිහට Facebook live එකකින් සම්බන්ධ වෙන්න Aibowan කියලා ඔන්න cool spot අපේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් ආඩම්බරේ අපි පිළිගන්නවා දිනේෂ් අයියෝ යාව සහ අපි උණුසුම් Aibowan දිරාන් සීනා අපි කියන්නේ හොඳට ඇහෙනවනේ නේද ඇහෙනවා ඇහෙනවා මේ අපි හිරු මාධ්‍ය ජාලයේම ඔබතුමාට සුබ පතනවා මේ රට වෙනුවෙන් ඔබ කර සේවය රටට අභිමානයක් රටට ඉතාමත්ම දැවන්ත කීර්තියක් ඔබ අරගෙන එනවා ඔබ එසේමසේ චරිතයක් නෙවෙයි මේ රට වෙනුවෙන් යුද වැදුණු රණවිරුවෙක් ඉතින් රණවිරුවන් කියන අපේ හදවතේ උඩින්ම ඉන්න චරිත ඉතින් ඒ චරිත අතරේ ඔබේ නම තවත් විදියකට රන් පදක්කමක් ගෙනල්ල රටට කීර්තියක් කරගෙන ඇවිල්ලා වාසනාවක් අපිට අභිමානයක් එකතු කර දුන්නා ඉතින් මේ ඔබ මේ ලංකාවට රන් පදක්කමක් ගෙනවට පස්සේ සහභාගී වෙන පළමු මාධ්‍ය වැඩසටහන මොකද හිතන්නේ ඇත්තටම සතුටුයි ෂා FM රේඩියෝ චැනල් එක මට ලංකාවට ආවට පස්සේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාව අත්‍තරම සන්තෝෂයි දිලාන් ඇන්ඩ් ටීනා බොහොම ස්තුතියි ආරාධනා කරාට හරි අපිට හරිම සතුටුයි මේ මේ විදිහට අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙන එක ගැන ඉතින් දිලාන් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ දැන් මම ඇත්තරම දැන් මේ අපි අර මුලින්ම කිව්වනේ ඔබ රණවිරුවෙක් කියලා ඉතින් මේ රණවිරුවෙක් කිව්වට පස්සේ මට මතක් වෙන්නේ දැන් ඔබ රජරට පුරවරයෙන් එන්නේ රජරටෙන් ඇවිල්ලා 2005 දී 6 දී වගේ තමයි ඔබ රට වෙනුවෙන් රණවිරුවෙක් විදිහට උතුරේ යුදවදින්න යන්නේ. ඒ මතකේ පොඩ්ඩක් අපි අවදි කරලා අපි ඊට පස්සේ කතාව කරගෙන යමු. ඔව් ඇත්තටම 2005 ශ්‍රී ලංකා යුද හමුදාරා බැදී ගජබර්ජිමෙන්තිය තමයි පුහුණු කටයුතු කරේ. මාස 6ක පමණ කාලයක් පුහුණු කටයුතු කරලා 3 වෙනි ගජබර්ජිම නැතුලත් වුණා. ඉන්පසු අවුරුදු 2කමාරක පමණ කාලයක් යාපනය ප්‍රදේශයේ රාජකාරී කරා. ඉන්පසු අපි ඉරට්ට පෙරේකුළම් වවුනියාව අක්කරායන්කුළම් හරහා වන්නේ මානසිකමේ සටන් වදින මැනගම කිල්නොච්චි තවමර ඇතුළු වෙන්න ලං වෙනකොට තමයි ආරස්සය බැම්මේ මා තුවාල වුණා වෙඩි වැදිලා. ඊට පස්සේ තමයි මම අවුරුදු 4-5 කාලයක් ප්‍රතිකාර ලබා තමයි ක්‍රීඩාව පටන් ගත්තේ. දැන් ඔබ ආබාධ ලක් වෙන්න කිලනොච්චේදී ඔබ එක අතක් අප්‍රාණික වෙනවා. ඊට පස්සේ ඔබ අර කතාවට කියන හිත ඇත්තම පත කුඩාද කියලා ඔබ ගමන අතරින්නේ ඔබේ ඇඟේ තියෙන සහජ දක්ෂතාවයේ ක්‍රීඩාව හරහා රටට කීර්තියක් අරන් ඉන්න ඕනේ කියලා ඔබ කල්පනා කරනවා. ඒ කොහොමද ඒ ගමන පටන් ගන්න ඔබ? ඔව් ඇත්තටම මම පොඩි කාලේ ක්‍රීඩා කරලා නැහැ. කියන්නේ මල්ල ක්‍රීඩා කරලා නැහැ. මම ක්‍රිකට් වගේ ඉස්සෙල්ලම් කරලා තිනවා. මට හිතුණා මොකක් හරි කරන්න ඕනේ කියලා. ආබන්දන පස්සේ ඊට පස්සේ ආබන්දනට ක්‍රීඩා උල්ලක් තිබ්බා. ඒක මම 2012 වර්ෂයේ යුද හමුදා රෙජිමෙන්තු තරඟාවලියේ ලංකාවේ තිබ්බ ශ්‍රී ලංකා රෙකෝඩ් එක එම අවුරුද්දෙන් බ්‍රේක් කරලා එම අවුරුද්දේ මම තරඟාවලිය සාබනා මැලේසියාවේ එම තරඟ ඒ හෙල්ලවිසි කිරීමේ තරඟෙම්ම ඔව් හෙල්ලවිසි කිරීමේ තරඟේ තමයි මම තෝරගත්තේ. මට හිතුණා පුළුවන් වෙයි කියලා. මම එම අවුරුද්දේ ශ්‍රී ලංකාව තාලුක් කරලා මැලේසියානු පැරා විවෘත තරඟයට සහභාගී වුණා. ඒක රම්පදක් නොදිනාගත්තා. එතනින් පස්සේ තමයි ක්‍රීඩා ගම ආරම්භ කරන්නේ. හරි දැන් මේ ওই ක්‍රීඩාව පඩම් රම්පදක්කම ගේන කලනුත් ඔබ ලංකාවට පදක්කම් අරන් ඇවිල්ලා කීර්තියක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ගැනත් පොඩි සඳහනක් කරමු නේද? ඔව් ඇත්තටම 2014 කොරියාවේ පැවති ඉෂින් ගේම් එකෙන් 6 වෙනි ස්ථාන ලබා ගත්තා. එතනින් මම එතනින් තමයි ආරම්භ කරේ. මොකද 6 වෙනි ස්ථාන ලබාන මට වැඩක් නැහැ. මම යන්න ඕනේ පදක්කමකට. ඉන්පසු මම 2015 ලෝක සුරතා තරඟවල සහභාගී වුණා කටාරවල. ඒකෙත් 6 වෙනි ස්ථාන ලබා ගත්තා. මම කල්පනා කරා මේක හරියන්නේ නැහැ. මොකක් හරි කරන්න ඕනේ. රටට පදක්කම ලබා ගන්න ඕන අනිවාර්යෙන්. කොහොම හරි කරලා ට්‍රයි කරලා ඉතින් තමයි හොඳ පුහුණුන් කරුත් වෙන ඉරත වෙලා 2016 පැරාලිම්පික් වලට සුදුසුකම් ලැබුවා. ඉන්පස්සේ මම 2016 බ්‍රසීලයේ පැවති පැරාලිම්පික් තරගාවලියේ ලෝකට පදක්කම ජයග්‍රහණය කරා. ඉන්පස්සේ මම 2017 ලන්ඩනයේ පැවති ලෝක සුරතා මල්ලගඩ තරගාවලියෙන් ත්‍රිදී පදක්කම ලබා ගත්තා. රටවල් 121ක් සමග සටන් අදිලා ඉන්පසු මම නැත ඒෂියන් ගේම්ස් ඉන්දුනීසියාවේ ඒකේ රම්පදක්කම ලබා ගත්තා. නැවත මම 2019 ලෝක සුරතා තරඟාවලිය ඩුබායි පැවිදි තරඟයෙන් රිදී පදක්කම ලබාගෙන 2020 ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලිය සුදුසුකම් ලැබුවා. ඊට පස්සේ ඉතින් ලෝක වාර්තාවක් සියලා ඔන්න ලංකාවට රන් පදක්කමක් අරගෙන ලැබිලා තියෙනවා. මේ උත්සාහය අත්හැරියේ නැහැ. කොහොම හරි ඉලක්කයට ගියා. මේ අපේ ලයිව් එක බලන් ඉන්න කට්ටියටත් අපිටත් හොඳ උදාහරණයක් ගලන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේ දිනේෂ් මොකද හිතන්නේ දැන් අද අපේ cool spot වැඩසටහනට ඔයාට ආරාධනා කරා.
අපේ පොඩි ගේම් එකකුත් තියෙනවා දැන් මේ විදිහට දක්ෂකම් පාවපු ඔයාට මේ ගේම් එක නම් මා ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ මොකද හිතන්නේ ඒක ගැන ඇත්තටම සතුටුයි මොකද මේ වගේ ඉවෙන්ට් එකකට يعني ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට ආරාධනා කිරීම මම සතුටු වෙනවා ගොඩක්ම මොකද මේ වගේ දක්ෂතා දක්වලා ඇවිල්ලා මේ වගේ දිරිගැන්වීම් කරනවා මම ඇත්තටම සන්තෝසයි බොහොම සායිපෙම් එකට බොහොම ස්තුතිවන්ත වෙනවා හොඳයි දැන් අපි මේ කතා බහේ තවත් හොඳ තැනකට මේ දැන් අපි එන්න හදන්නේ දැන් ඔබ රම්පදක්කමක් ලබා ගන්නවා එල්ල විසිකිරීම ඒ අවස්ථාව ගැන පොඩ්ඩක් අපි මතකය අවදි කරමු දැන් ඔබට ඔබට ලැබෙන ඔන්න දැන් ඔන්න තරඟ කරන අවස්ථාව ලැබුණා ඒ අවසාන තප්පර ගන්න ඔබට ඒ අවස්ථාව ඔව් ඇත්තටම මගේ ටාගට් මගේ ටාගට් එකක් තිබ්බා අනිවාර්යෙන් ඔලිම්පික් රම්පදක්කම සහ ලෝක වාර්තාව අද මම 2018 තමා ටාගට් කරගත්තේ නමුත් මම 2018 හොඳ يعني 2017 අපේ ලංකා පැවති ක්‍රීඩා තරගාවලියේදී වෝල්ඩ් රෙකෝඩ් එක ළඟට ගියා 63.97 දක්ෂතාවය ඇති මම 63.70 දක්ෂතාවයක් දැක්ුවා නමුත් මගේ අවසානාවට මම කොන්දේ ආබාධයක් ආවේ මා වෘද්ධේ ඒක සුව කරගෙන එම වෘද්ධ මේෂින් ගේම් එකේ රම්පදක්කම දිනාගත්තා ඊට පස්සේ මම 2019 සූදානම් වුණා වෝල්ඩ් රෙකෝඩ් එක ළඟට ඉන්න එම වෘද්ධේ මම අවසානාවකට අතේ ආබාධයක් ලක් වුණා මම හිතාගත්තා මම අනිවාර්යෙන් මෙවර ඔලිම්පික් තරගාවලිය වෝල්ඩ් රෙකෝඩ් එකට යනවා කියලා ඒ වගේම හොඳ පුහුණු කරපක් කරලා එම ජයග්‍රහණ අභියෝගය ලබා ගත්තා මම සතුටු වෙනා ඇත්තරම ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් මට්ටමේ රම්පදක්කමක් සහ ලෝක වාර්තාවක් ඒකට එම ඔලිම්පික් තරගාවලියේ ජාතිගීය පළමු අවස්ථාව වාදිනුනේ ඇත්තරම ඒ ගැන මට මං ගැනම ලොකු ආඩම්බරයක් දැනෙනවා ඒකේ පළමු අයිතිකාරය වෙච්ච සම්බන්ධව අපිටත් හරිම ආඩම්බරයි ඒ වගේ පළමු මේ රන් පදක්කමක අයිතිකාරයෙක් එක්ක මේ වගේ කතා කරන්න ලැබුණු එක ගැන ඒ ඒ හෙල්ල විසිකිරීමේ අවස්ථාව වාට දැන් ඔන්න ඔයගේ අවස්ථාව එනවනේ ඒ වෙලාවෙ වගේ හිතේ තිබුණේ වැඩ කරේ මොන වගේ දේවල් අනිත් අරග කරුවන් දැක්කට පස්සේ අභියෝග ඔව් ඇත්තටම මට ලොකු අභියෝගයක් තිබ්බේ ඉන්දියන් ක්‍රීඩකයෝ 3 දෙනෙක් සහභාගී වුණා මොකද මම තරගයේ තනියම සහභාගී වුණේ ඊට අමතර ජපාන් ක්‍රීඩකයෝ දෙන්නයි මෙක්සිකෝ ක්‍රීඩකයයි තමයි මට අභියෝගවලට ලක් වුණේ ඉන්දියන් ක්‍රීඩකයෝ 3 දෙනා ගොඩක් උත්සාහ කරා මාව බය කරලා කොහොමරි සම්පදක්කම වොන්ඩ ලබා ගන්න නමුත් මම යුද හමුදා සොල්දාදුවෙක් වශයෙන් හිතේ ශක්තියෙන් මම ඒ වෑයම ජයග්‍රහණය කරා ඉන්දියන් ක්‍රීඩකයාත් ඇත්තටම ඔහුගේ පෞද්ගල දස්සතාවේ තමයි දැක්වේ මම අභියෝගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා හරි මේ විස්තර අනිවාර්යෙන් කතා කරන්න ඕනේ අමතක කරන්න බෑ මොකද මම දැක්ක මේ ටීනා මේ දැන් දිනේෂ් ප්‍රියන්ත මහත්මයාගේ තියෙනවනේ දැන් Facebook account එක දැන් අපි ශායිෆම් කූල් ස්පොට් අද වැඩසටහනට සහභාගී වෙලා කියලා post එකක් හදලා දැම්මට පස්සේ මම දැක්ක ඔයත් ඒක දාලා තිබුණා ඔයාගේ Facebook account එකේ ඔයාගේ ගමේ පිරිස ඇහෙනවට comment කරලා තිබුණා රජ රටෙන් ආපුතු දැන් මේ අපේ අභිමානියක් ගෙන ආපුතු live එකට ඒ විදිහට comment කරනවා අපේ ගමේ ආඩම්බරයක් කී කිය රජ රටෙන් කාපු අලබතල හයිය දෙමාපියන්ගේ වාසනාව අන්න ඒ වගේ comment මම දැක්කා ඉතින් ඔයගේ අපි ඒ පිළිබඳ කැමති ඔයගේ ගෙදර විස්තර අම තාත්තා ඔයගේ ගම් පළාත ඔව් ඇත්තටම මම පොඩි කාලේ මට අවුරුදු 12ක් පමණ වෙනකොට මගේ පියා මට අහිමි වුණා මට සහෝදර දෙන්නෙක් ඉන්නවා මල්ලි සහ අක්කා ඊට පස්සේ පවුල ගොඩනගන මම අම්මයි ගොඩක් දුක් විඳා මමම ගෝවිතන් කටයුතු කරා කියන ලැජ්ජා වෙනවා මම කුලියට ගියා ඇත්තටම කියනවා ඒ ශක්තියෙන් තමයි මං හිතන්නේ ඒ ධෛර්යය මම පොඩි කාලේ ඉඳන් දුක් විඳිමු කොල්ලෙක් ඊට පස්සේ මම තීරණය කර අවුරුදු 18 සම්පූර්ණ වෙන ශ්‍රී ලංකා යුද හමුදාවට රට රැක ගැනීමට සහ පවුල ගොඩනැගීමට ඒ හැකියාව හොඳයි කියලා ඊට පස්සේ තමයි යුද හමුදාවට ජොයින් වුනේ ඊට පස්සේ මට හම් වෙනවා මගේ බිරිඳ 2008 වර්ෂයේ අප්‍රේල් මාස 2 වෙනිදා අපෙන් විවාහ වුණේ විවාහ වෙලා මාස 4ක පමණ කාලයකින් තමයි මං ආබයිතතර පත්තිනේ වෙඩි වැදිලා ඊට පස්සේ 2011 වසරේ තමයි මට පළවෙනි පුතා මේ ලැබෙන්නේ ප්‍රමද මෙනුවන්. ඉන්පසු මට 2016 වසරේ නැවත මගේ දියණිය මිතුනි වර්ෂනා හමු වෙනවා. ඉන්පස්සේ ලොකුම ජයග්‍රහණය තමයි තුන්වෙනි පුතුණුවන් මේ අප්‍රේල් මාසේ 13 වෙනිදා තමයි මෙලව එළිවිදුරේ නමුත් මට ඔහුව දැක ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මම දවස් 2-3යි ඔහු දැක්කේ පුහුණුන් කටයුතු නිසා මම මගේ අරමුණ කරා යන්න මගේ පුහුණුන් කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා ගත්ත නිසා මට ඔවුන් හම්බෙන්නේ නැව තව ලැබුණේ නැහැ කැපීම් කරලා තමයි ජයග්‍රහණ ලබා ගත්තේ ඒ නිසා මම මගේ බිරිඳට මගේ මෑණියන්ට පවුලේ සියලු දෙනාට දරුවන්ට කැපීම් වලට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා
හරි. මේ අපි බිරිඳගේ නම කියමු ඔච්චර මේ බිරිඳ ගැන කියුවේ කි අනිවාර්යයෙන්ම නම කියන්න ඕනේනේ. වයියේ මිසංකා මදුවන්ති. මිසංකා මදුවන්ති. ඔව් ඒ විශේෂම කාරණා තමයි මගේ අම්මගේ අයියාගේ දුව. අපි දෙන නෑන මස්සිනා. නෑන මස්සිනා විවාහයක් මේ. හරි. දැන් සම්පදක්කම ගත්තට පස්සේ ගෙදරට කෝල් එකක් දීලා කොහමද වා කතා කරේ? ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහමද? ඔව් ඇත්තටම කෝල් එක ඔව් මම ග්‍රවුන්ඩ් එකෙන් ඉවරිත් එකම කෝල් එකක් ගත්තා බිරිඳට ඊට පස්සේ එයාලා බලලා ලයිව් එයාලා දැනගෙන හිටියා මම ඒ කියන්නේ මම මෙඩල් එක ගත්තා කියලා එයාලා දන්නා වර්ල්ඩ් රෙකෝඩ් එකත් එකම ඊට පස්සේ සුබ පැතුවා පුතාට මගේ ලොකු පුතා තමයි ගොඩක්ම ආඩම්බරෙන් හිටියේ එයාට මං කියලා ගියා අනිවාර්යෙන්ම පදක්කම කියනවා කියලා එයා මං දැක්කා ටීවී එකේ වොයිස් කට් එකක් දීලා තිබ්බා අප්පච්චි කියලා ගියේ මට අනිවාර්යෙන් පදක්කම කියනවා කියලා කතා කරලා සතුට බෙදාගත්තා ඉතින් අමෝම ඊට පස්සේ කතා කරා ලොකු බිසි එකක් ආවා ඉතින් ඊට පස්සේ WhatsApp කෝල් 1800යි Messenger කෝල් 3000 ගාණක් reply කරගන්න බැරි තරම් කෝල්ස් ඒ තරම් කාර්යබහුල වෙලා ගිහිච්චා අපිට මේ විදිහට වෙලාවක් වෙන් කරපු ගැන අපි ආය ආයමත් දිනේෂ් අයවට ස්තුතිවන්ත වෙනවා හොඳයි එහෙනම් දැන් අපි ඕනෑ බෑ තරගිනේ යමු නේද අපි අලිත් ෆෝන් එක ළඟට ගමු දැන් හරි තර කොන්දේසි ටික මම මතක් කරන්නද මාළු කොන්දේසි ගොඩක් නැහැ ඔව් නෑ බෑ කියලා කියන වචන තුන කියන්න බෑ එතකොට තනි වචනෙන් උත්තර දෙන්න බෑ එකම වචන තුන් පාරක් කියන්න බෑ තප්පර 5කට වැඩිය නිශ්ශබ්ද වෙන්නත් බෑ ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ ඒ තමයි කොන්දේසි එකඟයිද වර්ල්ඩ් රෙකෝඩ් ගැහුවට මම හිතන්නේ නෑ කමන්නේ අපි එකඟ වෙමු අපි මේකෙත් වර්ල්ඩ් රෙකෝඩ් එකක් ගමු නෑ අවාර්ඩ් පුළුවන් අනිවාර්යෙන්ම පුළුවන් ලෝක වාර්තාවක් තියලා ඇවිල්ලා ඔන්න ශාෆිම තුල විනාඩියක චැලෙන්ජ් එකක් අපි බාර දෙනවා මේ විදිහට ශාෆිම හරහා කෝල් ස්පොට් හරහා Facebook ලයිව් තුලින් දැන් හැමෝම බලාගෙන ඉන්නවා අහගෙන ඉන්නවා හරි එහෙනම් අපිට තව තප්පර කීපයකින් අපි රේඩියෝ එක සම්බන්ධ ඒ අතරතුර මම මේ අපිට එවන කමෙන්ට්ස් ගැන කියන්නම් අපේ ලයිව් මම හිතන්නේ පේනවත් ඇති ඒ කමෙන්ට්ස් කට්ටිය කොච්චර ආදරයක් පෙන්නනවද කියලා අපේ කොල්ලෙක් එහෙම ඔන්න සඳුන් කමෙන්ට් එකක් දාගෙන සඳු සඳු අපි ආදරෙයි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. එතකොට රොක්ෂාන් ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කමෙන්ට් කරලා තිනවා අරුණ මදු. අපිට ආඩම්බරයි අපේ නගරේ කොල්ලෙක් නියමයි අයියේ ආදරෙයි කියලා ඔන්න කමෙන්ට් කරලා තියෙනවා. එතකොට පුෂ්ප කුමාර බොහොම ස්තුතියි වාගේ කමෙන්ට් එකටත් ඒ වගේම අසිත ජය වේවා කියලා කමෙන්ට් කරනවා අපි තව කමෙන්ට්ස් කියමු අපි දැන් ලයිව් එකට යමු අපි දැන් ඔයාගේ Facebook ලයිව් එකේ ෆෝන් එක පොඩ්ඩක් වොලියුම් එක පොඩ්ඩක් අඩු කරගමු දිනේෂ් අපි දැන් රේඩියෝ එකට ලයිව් සම්බන්ධ වෙන්න හදන්නේ දිනේෂ් දැන් ගන්න අයියේ දවල් දෙකයි විනාඩි 57යි වෙලාව කට්ටිය බලන්න ඇති අපි දැන් ගොඩක් වෙලා කතා කරලා නැහැ නේද ඔව් ඒක තමයි කොහේ දෙන්නා කොහෙද ගියේ කියලා බලන්න ඉන්නවා ඉන්නවා මේ ඉන්නවා හරි ඔන්න අපි අද දවසේදී පොරොන්දුවක් වුණා අද දවල් 12ට ටීනා ඔව් ඒ පොරොන්දුව තමයි පැරා ඔලිම්පික් තරගාවලිය තුල නව ලෝක වාර්තාවක් කියලා රම්පදක්කම ගෙනල්ලා රටල කීර්තියක් ගෙනාවු මේ දවන්තම චරිතය අපි සම්බන්ධ කරගන්නවද අපි කෝල්ස් වලට වැඩසටහන ඒ වගේම ඩිලන් කියන්න මොන ශ්‍රී ලංකා ඉතිහාසයේ පළවෙනි පැරාලිම්පික් රන් පදක්කම තමයි මේ විදිහට අපිට ලංකාවට ගෙනල්ලා දුන්නේ ගොඩක් ආදරෙන් ඔන්න පිළිගන්නා මේ වෙලාවේ අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙනවා දිනේෂ් ප්‍රියන්ත අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඉතින් සතුට දෝර ගලන මොහොතක් Facebook ලයිව් එක තුලින් ඕන කටියට ලයිව් බලාගෙන පුළුවන් දිනේෂ් ප්‍රියන්ත මහත්මයා දැන් අපිත් එක්ක මේ වෙලාවේ Facebook ලයිව් එක තුලින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරතුරේදී රේඩියෝ එකෙන් ලයිව් කතා කරනවා. ඉතින් මේ සැබවින්ම වාසනාව. ඉතින් මේ අවස්ථාව රම්පොදක්කම ගෙනල්ලා මේ පළමු මාධ්‍ය වැඩසටහන මොකද ඉතින් මේ අවස්ථාව ගැන. ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි මේ ෂායප්පෙම් ගිලාන් ටීනා මට ආරාධනා කරලා සම්බන්ධව ලංකාවට පැමිණියම පළවෙනි මාධ්‍ය සාකච්ඡාව ගොඩක් සතුටුයි මං ෂායප්පෙම්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. හරි අපිටත් බොහොම සතුටුයි මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන එක ගැන බොහොම කාර්යබහුලයි අනිවාර්යයෙන්ම ඒ කාර්යබහුලකම අතරතුර වන්න අපිට අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි කියලා අපි ආයිමත් කියන ගමන් එහෙනම් ඉතින් දැන් මේ ලෝක වාර්තාවක් තියලා දැන් අපි මේ වාර්තාවක් තියමු නේද අපි ඔව් වාර්තාවක් තියමු නේ ඔව් උත්සාහ කරමු වාර්තාවක් තියන්න හරි උත්සාහ කරමු එහෙනම් මේ අපි නම් ඔව් නෑ බෑ ගේම් එකට යමු ඩිල මේ තනි කොන්ටෙස්ට් ටික මම මතක් කරන්නම් ඔව් නෑ බෑ කියන වචන තුන කියන්න බෑ තනි වචනින් උත්තර දෙන්න බෑ එකම වචනේ තුන් පාරක් කියන්න බෑ
තප්පර 5කට වැඩි නිශ්ශබ්ද වෙන්නත් බෑ ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ රයිට් එහෙනම් අපි වැඩි පටන් ගන්න හදනේ කොන්දේසි වලට එකඟයිද ඔබතුම ආ එකඟයි රයිට් ඕකේ වෙන්න වැඩි පටන් ගත්තා 3 2 1 එකයි දිනේෂ් ප්‍රියන්ත නේද මේ වෙලාවේ අපිත් එක්ක සජීවසින් සම්බන්ධ වෙන්නේ ආ වෙන්න පුළුවන් වෙන්න පුළුවන් කියන්නේ දිනේෂ් නෙවෙයිද මෙන්න කවුරු මෙන්න කාටද මේ කෝල් එක කරන් තියෙන්නේ එහෙමද ආ දිනේෂ් ප්‍රියන්ත වගේ තමයි වගේ තමයි කියන්නේ ඔයා වගේ වෙන කටි ඉන්නවද අභිමානයක් අනිවාර්යෙන්ම අද දවසේ මේ විනාඩි අතරතුර ඔව් නැහැ බෑන නිකන් කියවෙන එකක් නැහැ මං හිතන්නේ නේ කියවෙන එකක් නැහැ නේ කියන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා උත්සාහ ඔව්වත් කියවෙන්නේ නැහැ ඔව්වත් කියවෙන්නේ නැහැ ඔව්වත් කියවෙන්නේ නැහැ හැබැයි වැඩේ අවුල් ගියා වගේ වැඩේ අවුල් ගියා කියලා හිතන් ඉන්නේ ඔයා ඔව් කියලා කියන්නේ විනාඩිය හරියට සම්පූර්ණ වෙනකොට ඒ නිසා තරගේ ජයග්‍රහණය කරනවා වෙන උණුසුම් සුබ වැඩම ඔන්න මේ වෙලාවේ Thank you හිතුවේ නෑ නේද ඒකනේ අහු නම් කොහොමයි අවසාන මොහොතේ අහු උනාට හැබැයි අහු වෙන කලින් තරගේ ජයග්‍රහණය කළා තිබේ විනාඩිය කාලේ සම්පූර්ණ කළා තිබේ එහෙමද වෙනකොටම තමයි ඔව් කියලා කියන්නේ ඒ නිසා අපි ආර තරගේ ජයග්‍රහණය ලබා දෙනවා ඉතින් ලොග ෂුවර් එකක් බවට පත් වෙලා නව වාර්තා වත්තබල ඉතින් හරිම සතුටුයි ඉතින් මේ අවස්ථාව ගැන මොකද ඉතින් හිතන්නේ අත්තරම් ගොඩක් සතුටුයි මගේ ජීවිතේ පළවෙනි වතාව ඇත්තටම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ආරාධනා කරේ ඒකනත් සතුටු වෙනවා ගොඩක් මත ශාප්පේම් දිලාන් ටීනා බොහොමත්ම ස්තුතියි 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 උණුසුම් සුම වැතුම් ඔහොම ඉන්න අපි Facebook live එක තුලින් වැඩි වැඩි කතා කරමු සතුටුයි පළවෙනි වතාවට කරේ ඇත්තටම ගොඩක් සතුටුයි ජයග්‍රහණයේ සම්බන්ධව අනිවාර්යයෙන්ම අපිටත් හරිම සතුටුයි මේ හරිම සීරුවෙන් කතා කරා ටීනා. ඔව් ඒක තමයි. පුදුමාකාර කල්පනාවෙන් උත්තර දුන්නා. උත්තර දුන්නේ. අවසාන මොහොතේ ගැස්සුණා තරගින් ජයග්‍රහණය කරනවට තමයි ගැස්සෙන්නේ. මේ හරියම නම් අපි ස්තුතිවන්ත වෙනවා මොකද ටීනා මේ ඇත්තම කියන්න ඕන මේ මට උදේ කතා කරලා පස්සේ ඩිලන් මට විනාඩි 10ක් වගේ කාලයක් තමයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. අද දවස්ස පොඩ්ඩක් සෑහෙන කාර්යබහුලයි. කාර්යබහුලයි කියලා. අපි විනාඩි 10කට වඩා බෑ බාගයක්. බෑ භාගයක් විතර අපි අරගෙන තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ දිනේෂ් ප්‍රියන්තයි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා ABC මාධ්‍ය ජාලය වෙනුවෙන් ෂයිෆම් අපි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන තව තවත් ලෝක වාර්තා තියන්න පුළුවන්කම ලැබෙන රන් පදක්කම් ලංකාවට අරන් එන්න පුළුවන් වෙන්න ජීවිතේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා අනිවාර්යෙන්ම උණුසුම් තුරුලතුම් මම දිලන් මේ ඉන්නේ රටන අභිමානයක් ගෙන ආපු දිනේෂ් ප්‍රියන්ත ජයන් ජයම වේවා